අයිබෝන් නිරෝගී මත් දවසක් ප්‍රාර්ථනා කරනවා ත්‍රිවිෂන් නාලිකාවෙන් අපි අද කායික මානසික සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ජීවිතේ බොහොම ලස්සන එකක් බොහොම කෙටි කාලයක් තියෙන කියලාත් කියනවා. ඉතින් මේ කෙටි කාලය බොහොම සෞඛ්‍ය සම්පන්නව සතුටින් සුවෙන් ගත කිරීම තමයි අපි හැම දිනාගේම අභිලාෂය. ඉතින් ඒ සඳහා අපි අපේ දැනුම වර්ධනය කරගන්න ඕන. අපි ආර්ථිකය පිළිබඳව අපේ දැනුම වර්ධනය කරගත්තොත් අපිට අපේ ආර්ථිකය හොඳින් හසුරුවලා අපිට හොඳ ජීවන තත්ත්වයක් ළඟා කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි අපි සෞඛ්‍ය පිළිබඳව මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය පිළිබඳව අපේ දැනුම වර්ධනය කරගත්තොත් අපිට පුළුවන් නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව සතුටින් තුටින් සුවෙන් සිටින්නට. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ දැනුම. ඉතින් ඒ දැනුම ලබා දෙන්නට තමයි ශ්‍රී ලාංකේය මාධ්‍ය අභිමානය තුළින් ත්‍රිවිෂන් නාලිකාව තුළින් අපි ඔබට මේ දේවල් කියා දෙන්නේ. අද අපි විශේෂඥ වෛද්‍යවරයෙක්ට අපි ආරාධනා කරා කුඩා දරුවන් හා සම්බන්ධව ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව කතා බහ කරන්න. නාගොඩ ශික්ෂණ රෝහලේ මුඛ හණුක හා වක්ත ශල්‍ය විශේෂඥ නදුන් ධම්මික වෛද්‍යතුමන් අයිබෝන් අයිබෝන් සුබ දවසක්. ඉතාමත්ම ගෞරවයෙන් තු අපි අපේ වැඩසටහන් ත්‍රිවිෂන් නාලිකා ඔබතුමන් පිළිඅරගන්නෝ. වෛද්‍යතුමනි, දැන් මේ කුඩා දරුවන් තමයි අපේ අනාගතය බාරගන්නට ඉන්නේ. ඔවුන්ගේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න බව ඉතාමත්ම වැදගත් වෙනවා ඒ සඳහා. හැබැයි කුඩා දරුවන් සමහරක් වෙලාවට ඔවුන් උප්පත්තියේ යම් යම් ගැටලු සහගත තත්ත්වයන්, එහෙමත් නැත්නම් විකෘති තත්ත්වයන්, ඒත් එක්කම ශරීරයේ තියෙන යම් කිසි අවයවයන් වල විවිධාකාර වූ විකෘති තත්ත්වයන් එක්ක ඔවුන් ජනනය වෙනවා, එහෙමත් නැත්නම් උත්පත්ති ලැබෙනවා. නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්කම, විශේෂයෙන්ම මේ දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්කම අපට හැකියලා තියෙනවා මේ උත්පත්ති වෙන ඒ ගැටලු निराකරණය කරගන්නට. ඒක තමයි දැන් අපි දන්නවා කුඩා දරුවන්ගේ අර මේ විදුලිත තල සහ තොල කියන ඒ විකෘති තත්ත්වයන් පිළිබඳව අපි ඒ පිළිබඳව තමයි අද සාකච්ඡා කරන්න. ඔබතුමන් කිව්වා මේක ඉතාමත්ම වැදගත් කියලා. මම කැමතියි මුලින්ම දැනගන්න ඇයි කුඩා දරුවන්ගේ මේ තත්ත්වයන් පිළිබඳව අපි අද කතා කළ යුතු වන්නේ කියලා දැනගන්න. ඔව්, ඇත්තටම රුවන් අපි ගත්තොත් එහෙම මනුෂ්‍ය ශරීරය ගත්තොත් නැත්නම් මිනිසා ගත්තොත් එහෙම අපි ඕන කෙනෙක්ගේ මුලින්ම අවධානය යොමු වෙන ප්‍රදේශය තමයි මුහුණ. ඒතර මුහුණේ සහ බෙල්ලේ ඇතිවන උපතින් ඇතිවන විකෘති තත්ත්වයන් ගත්තොත් එහෙම බහුලම විකෘති තත්ත්වය තමයි විදලිත තොල සහ තල්ල, එහෙම නැත්නම් ක්ලෙෆ්ට් ටිප් ඇන් පැලට් කියලා කියන්නේ. මේක ලෝකේ පුරා පැතිරිච්ච උපතින් ඇතිවන රෝගයක්. නමුත් අපි සමහර පොපියුලේෂන් එක සමහර ජනගහනවල විශේෂ වැඩිවීමක් අඩුවීමක් පෙන්නුම් කරනවා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් එහෙම ලෙඩුන් සෑහෙන ප්‍රමාණයක්, කුඩා දරුවන් සෑහෙන ප්‍රමාණයක් වසරකට උපත ලබනවා. හොඳයි, ඔන්න මේ පිළිබඳව තමයි කතා බහ කරන්න. සමහරකට ඔබගේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ දන්න කෙනෙක්ගේ වෙන්න පුළුවන් මෙවැනි වූ දරුවන් සිටින්නට පුළුවන්. ඉතින් අද වැඩසටහන් නැරඹුවොත් ඔබට ඒ පිළිබඳව යම්කිසි අදහසක්, දැනුමක්, අවබෝධයක් ගන්නට පුළුවන්. වෛද්‍යතුමනි, දැන් මේ අපි ශ්‍රී ලාංකීය අපේ මේ සංස්කෘතිය සහ මේ පරිසරය අපි ආසියාතික රටවල් වල සිටින නිසාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ දැන් දරුවෝ දහස් ගන්නක් බිහි වෙනවා. දැන් මේ ඇයි මගේ දරුවටම මේ විදියට දෙයක් වුනේ? මොකද්ද මේකට හේතුව? ඒක අපි ආගමික වශයෙන් ගත්තම යම් කිසි විදියකට අර්ථකථනය කරන්න පුළුවන් එක් එක් දේවල් නිසාවට අර්ථකථනය. කෙසේ වෙතත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මොකද්ද මේකට ආසන්නතම හේතුව වන්නේ, මෙවැනි උත්පත්තියක් ලබන්න? ඇත්තටම රුවන් මේක ජානමය තත්ත්වයක්, කිසිම ආගමික තත්ත්වයක්වත් එහෙම නැත්නම් වෙන කිසිම බලපෑමක් නිසා වෙන දෙයක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක්ට සාමාන්‍ය දරු උපතකදී සිදුවිය හැකි විකෘතිතාවයක්. එතකොට මේ විකෘතිතාවය දරුවා ඉපදෙන කොටම හෝ ඉපදෙන කලින් අපි අඳුනගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රධානම දේ තමයි මේ දරුවෝ අනිත් දරුවෝ වගේම සාමාන්‍ය බුද්ධි මට්ටම තියෙන දරුවන්. මේ දරුවන්ට කිසිම බුද්ධි මට්ටමේ වෙනසක් නැහැ. ඉතින් අපි ඒක තමයි පළවෙනිම අවබෝධ කරගත්ත දේ. හොඳයි, දැන් මේ ඒත් එකම මට අහන්න හිතපු කාරණයක් තමයි මේක මේ දෙමව්පියන්ගේ මොකක් හරි මේ කියන්නේ මේ සංසේෂණයට ඉස්සෙල්ලා ඒ අයගේ වැරදි පුරුදු නිසාවට, එහෙම නැත්නම් පියාගේ හෝ මවගේ, එහෙම නැත්නම් ඒ අයගේ තියෙන යම් කිසි හැබ්බැහිවීම් හෝ ඔවුන් ගත්ත බෙහෙත් වර්ගයක් හෝ යම් කිසි දෙයක් නිසාවට, ඔවුන්ගේ බලපෑමක් නිසාවට මෙවැනි වූ තත්ත්වයක් ඇති වෙනවද කියන එකත් සමහර කට කෙනෙක් හේතුවක් හැටියට දකින්න පුළුවන්. ඔව්, ඇත්තටම එහෙම සමහර පරීක්ෂණ වලින් එහෙම සමහර සාධක සොයාගෙන තියෙනවා. සමහර බෙහෙත් වර්ග එහෙම සොයාගෙන තියෙනවා. නමුත් ඒවා සීර්සියක්, ඒ කියන්නේ ඔප්පු කරන ලද සාධක නෙමෙයි සමහර අවස්ථාවලදී. ඉතින් අපි ගත්තොත් එහෙම මේක ජානමය ලංකාවේ ප්‍රධානම කාරණේ. අපි ගත්තොත් එහෙම අපි
ජානමය තත්ත්වයක මෙහෙම උපත ලබන දරුවන් ඒ ඒ ඒ දරුවන්ගේ ප්‍රතිකාර කොහොමද කරන්නේ අපි ඒ දරුවන්ට කොහොමද අපි ප්‍රතිකාර ලබා දෙන්නේ මෙන්න මේ වගේ කාරණා සාධක තමයි අපි සැලකිල්ලට ගන්න ඇත්තටම මේ හා සම්බන්ධ ඇත්තටම කියන රුවන් කියන වගේ විශාල පරීක්ෂණ ගොඩක් කරගෙන යනවා දරුවන් සම්බන්ධ කරන්නේ දරුවන්ගේ දෙමව්පියන් සම්බන්ධව ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය සම්බන්ධව මේ මේ විවිධ කාරණා සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු අදටත් සිදු වෙනවා අනාගතෙත් සිදු වෙනවා හොඳයි දැන් මේ මේකට කාරණාට අදාළ නොවුනත් මම මේකත් මේ බොහොම ඉක්මනින් කියලා දාන්න ඕන කියලා හිතුවා මේ මේ අද අපි හදහන්නේම බලනෝනේ බඳින්න ඉස්සෙල්ලා එතකොට ඒ වගේ තියෙනවා මේ දැන් ජානමය තත්ත්වයක් කියලා කිව්වනේ ඒ නිසා වට වෛද්‍යමින් සමහරක් කරලා තිනවා ඔය මේ ජෙනටික් කවුන්සලින් කියලා කරන જાතිය අපිට ඒ පිළිබඳවත් කියන්නේ දැන් එවැනි වූ දෙයක්කට යොමු වීමත් ඉතාමත්ම වැදගත් නේද මේ සම්බන්ධව නෙමේ තවත් රෝග ගණනාවක් තියෙනවනේ ජානමය වශයෙන් සම්ප්‍රේෂණය ඔව් ඔව් ඇත්තටම එහෙම එහෙම ජෙනටික් කවුන්සලින් කරනවා නම් වඩා හොඳයි අපි ගත්තොත් එහෙම එක දරුවෙක් ලෙෆ්ලිප් පැලට් එහෙම නැත්නම් විදලිත තුල සහ තල්ල ඉපදුනොත් අපි එහෙම කවුන්සලින් එකක් කරනවා නම් දෙවෙනි දරුවාට වඩා හොඳයි දෙවෙනි දරුවා හදන්න කලින්. එතකොට එහෙම වෙනවා සහ ඒවා අඳුරා ගැනීමට ක්‍රම තියෙනවා. ඒවා ලංකාවේදීත් එනවා. ඒ කියන්නේ සංකීර්ණ පරීක්ෂණ කරනවා. ඉතින් නමුත් අපි ගත්තොත් එහෙම ඈත අපි කොළඹින් පිට ප්‍රදේශ ගත්තාම මේ ප්‍රදේශවල එහෙම වෙන ප්‍රමාණය ඉතාමත් අඩුයි. ගොඩක් වෙලාවට මේ දරුවෝ අඳුරගන්නේ උපතේදී. උපතට කලින් අඳුරගන්න එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලදී තමයි. මම වෛද්‍යමනි අපි මේ දැන් මේ ඡායාරූපය පුතුන් පෙන්වන්න සූදානම් වෙන්නේ මෙහි ඉන්නේ මේ කුඩා දරුවන්ගේ තත්ත්වයක් කියලා. ඔව්. දැන් මේ තියෙන්නේ විදලිත තොලත් එක. එහෙම නැත්නම් ක්ලෙෆ් ලිප් එකක් එක ඉපදිච්ච දරුවෙක්. ඔබට පේනත් දකුණු පැත්තේ තියෙන ඡායාරූපයත් එක්ක ඒ දරුවාගේ ශල්‍ය කර්මයෙන් පසුව පෙනුම. දැන් ඒ කියන්නේ රතු පාට ඇඳගෙන ඉන්නේ ශල්‍ය කර්මයෙන් පසුව. පසුව. දැන් ඔබට පේනදී සම්පූර්ණම වගේ අපි ඒක සාමාන්‍ය තත්ත්වයට පත් කරලා තියෙන්නේ. දැන් ප්‍රධාන කාරණේ රුවන් මේ දරුවෝ ඉපදෙනකොට විදලිත තොල සහ තල්ලත් එක්ක බෙදුණු තොල සහ තල්ලත් එක්ක ඉපදෙනවා. සමහර දරුවෝ ඉන්නවා තල්ල විතරක් බෙදිලා උපදිනවා. එතකොට මේ දරුවන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? පළවෙනි දේ තමයි පෙනුම. එතකොට තොල බෙදුනහම පෙනුම ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ ඔවුන්ගේ දත් හරියට පිහිටීම වැරදි වෙනවා. ඊට පස්සේ වෙනස් විදිහට එන්න ගන්නවා. මොකද මේ බෙදීම තොල බෙදුනහම පිටිපස්සට යනකම් යනවා. තල්ලත් බෙදිලා පිටිපස්සට යනකම් යන්න පුළුවන් නිසා. එතකොට මේ අවස්ථාවලදී ඇති වෙන විකෘතිතා ඒ වයස අනුව දීර්ඝ කාලයක් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්. ඒ කියන්නේ ශල්‍ය කර්ම කීපයක් ඊට පස්සේ විශාල වශයෙන් අපි කියනවා විකලාංග දන්ත වෛද්‍යවරුන් මේ දරුවන්ගේ මැනේජ්මන්ට් එකට අවශ්‍ය වෙනවා කියලා. දැන් ඔබ මේ දකින්න ඇති මේ අවුරුදු 29ක තරුණ කාන්තාවක්. ඉතාමත් ලස්සන කාන්තාවක්, වැඩිහිටි කෙනෙක්. දැන් ඔබ පේන ඇති මේ තල්ල. ඇය පොඩි කාලේ ඇගේ දෙමව්පියන් තියෙන මොකක් හරි මිත්‍යා විශ්වාසයකට හෝ මතයකට හේතු වෙලා මේ ගෙනල්ල නැහැ මෙයාව ශල්‍ය කර්මයට. ඉතින් අවුරුදු 29දී මගේ ළඟට එනවා. මට මේක හදාගන්න ඕන. මොකද මගේ කතනේ වෙනස්, මගේ කටහඬ වෙනස්, මට මේක හදලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම මේ ශල්‍ය කර්මයක් කරා. මොකද වැඩි වෙලපත් වුණාම ඒ කරන ශල්‍ය කර්ම වල සාර්ථකභාවය ටිකක් අඩු වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධානම දේ තමයි අපි මේ තල්ල හදන කරුවන් කරන්නේ ඇත්තටම දරුවාගේ කතනය සාමාන්‍ය තත්ත්වයටපත් කරන්නේ. ඒතකොට කතනය ඩිවලොප් වෙන්න ගන්නේ සාමාන්‍යයෙන් මාස 9 ඉඳන් අවුරුදු 1.5 අතර කාලේ තමයි අපි මේ දරුවන්ගේ තල්ල හදන්නේ. එතකොට ඒ කාලෙදි මේක හැදුවේ නැත්නම් ඒ කතනේ දිගටම යනවා. එතකොට ඒ දරුවන්ට ඒක විකෘතියක්. එතකොට අපි බැලුවොත් ඒක විකෘතියක්. අනිත් එක ඔහුගේ කතනය හෝ ඔහුගේ අයගේ කතනේ සාමාන්‍ය නැහැ. පළවෙනි දේ තමයි මේ දරුවන්ගේ ඒ කියන්නේ මානසික සෞඛ්‍ය වර්ධනයට ගොඩාක් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ප්‍රධාන කාරණේ රුවන් මම මේකේ සඳහන් කරන්න ඕන මේ දරුවෝ අඳුරගත්තු ගාම 99%ක්ම අපි වෙත යොමු කරනවා. මේ දරුවෝ මොකද ඒ අනිවාර්යයෙන්ම යොමු කළ යුතුයි. ඒ දරුවන්න හේතුව තමයි ඒගොල්ලෝ දැන් ඔබ වෙනදි බෙදුණු තොල සහ තල්ලත් එක්ක බෙදුණා දරුවන්ට කිරි උරා බොන්න බෑ. එතකොට ඒකට විශේෂ පුහුණුවක් මවට ලබා දෙන්න ඕන. ඉතින් අපි මුලින්ම කරන්නේ දරුවාගේ බර වැඩි කර ගැනීම ක්‍රමක්‍රමයෙන්. ඒ බර වැඩි කරගන්න අපි විශේෂ පුහුණුවක් ලබා දෙනවා කිරි උරා බොන විදිය පුහුණුවක්. ඊට පස්සේ අපි තමයි මාස 3ේදී එයාගේ බෙදුණු තොල හදන්නේ. ඊට පස්සේ මාස 9ේදී පමණ අපි තල්ල හදනවා. එහෙම බොහොම සංකීර්ණ ක්‍රමක්‍රමයෙන් වයසට යනකොට යන ශල්‍ය කර්ම ක්‍රියාවලියක් මේකට තියෙන්නේ. ඇත්තටම අලුත් උපන් දරුවාට දැන් අපි දන්නේ හැටියට ලංකාවේ මාස 6ක් විතර යනකම් මව්කිරි පමණක්ම
දෙන්න කියලා නේ කියන්නේ. ඉතින් එතකොට දැන් මව්කිරි දැන් මෙවැනි තත්ත්වයක් ඇති වුණාම පෝෂණයේ ගැටලු ගණනාවක් වෙනවා. මම හිතන්නේ ඔබතුමන්ලාට ඒ දේවල්ත් එක්ක තමයි මේ ප්‍රතිකාර කරන්නට වෙන්නේ. ඔව් වුණා නැත්තටම මේ කියන්නේ මේ දරුවන්ට කියන්නේ මවට දෙන විශේෂ අධ්‍යාපනය නිසා ඇත්තටම අපි දකිනවා මේ දරුවන්ගේ බර එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද නිසි අධ්‍යාපනය දීමින් නිසි ක්‍රමවේදය ඊට පස්සේ අපි නිසි උපකරණ අඳුනවා දීමින් මේගොල්ලෝ ඉතාමත් හොඳින් බර වර්ධනය කරගෙන අපි නිසි කාලෙට 95%කට වඩා දරුවෝ නිසි කාලෙදී අපි ඔපරේෂන් කරනවා. හොඳයි දැන් මේ මේ අවස්ථාවේ දැන් ওই විදිහට මේ කුඩා දරුවන්ගේ හඳුනා ගැනීම තුලින් කියන්නේ කලින් හඳුනාගත්තම අපි යම් කිසි විදිහකට ඒ ශල්‍යකර්ම සිදු කරන්න හැකියාවක් තියෙනවා. දැන් දෙමව්පියන්ගේ කොහොමද මේකට තියෙන සහයෝගය? ඒ අය කොයි විදිහටද මේක ගැන බලන්නේ? ඔව්. රුවන් ඇත්තට මේක මේ අති විශේෂ මාතෘකාව මම හිතන්නේ. මොකද අපි දැකලා තියෙනවා දැන් ඇත්තටම වෙන අපි ගත්තත් එහෙම අනිකුත් අපි දියුණු රටවල අපි කරනවා ඇනෝමලි ස්කෑන් කියලා හැම කෙනෙක්ටම අපි සාමාන්‍යයෙන් කරනවා. ඉතින් ඒකෙදී අඳුර ගන්න පුළුවන් අපිට දරුවගේ උපතට පෙර මේ වගේ අවස්ථාවන් අඳුරගෙන දෙමෝපියන්න අධ්‍යාපන නිසි අධ්‍යාපනය ලබා දෙනවා මේ දරුවාගේ තියෙන වැදගත්කම කියලා දීලා. එතකොට ලංකාවේ එහෙම ප්‍රමාණිත අඩුයි. එහෙම ඇනෝමලි ස්කෑන්ස් හැම කෙනාම කරන. එතකොට ඒ දරුවම්බ ඉපදෙනකොටම අඳුර ගන්නකොට මේ දෙමෝපියෝ ඉතාමත් කලබලයට පත් වෙනවා. රුවන්ට සඳහන් කරන්න කැමැති මම සමහර අම්මල ඉන්නවා දරුවෝ ස්පිරිතාලේ දාලා ගිය අවස්ථාවල්. එතකොට ඉන්නවා සමහර තාත්තල ඉන්නවා දරුවව සහ මව දාලා ගිය අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ ඔවුන් මේ මුලින් දැනුවත් වෙලා තිබුණ නැති අවස්ථාවක්. මේක සර්ප්‍රයිස් එකක්. මේක පුදුම සහගත වැඩක්. ඒ කියන්නේ මේක ඒකට ඔවුන්ට ඔරොත්තු දීමේ හැකියාවක් නැති තත්ත්වය නිසා ඔවුන් දාලා යන්න පුළුවන්. ඔව් පැහැදිලිව. මොකද දැන් මේ පරීක්ෂණ කීපයක් කරලා තිනවා අපි කරාපිටිය ශික්ෂණ රෝලෙත් එහෙම පරීක්ෂණයක් කරලා තිනවා. පරීක්ෂණයක් ඒක කරලා තිනවා මේ දෙමෝපියන්ට ඒ කියන්නේ විශේෂයෙන් මවට ડિප්‍රෙෂන් තත්ත්වයක් එහෙම නැත්නම් එහෙම ඇති වෙනවා කියලා මේ වගේ අවස්ථාවවලදී මේ දරුවෙක් එහෙම එකපාරට දැකීමෙන්. ඉතින් ඒක නිසි අධ්‍යාපනයෙන් බොහොම ලේසියෙන් මගහැරව ගන්න පුළුවන් දෙයක්. මොකද මේ දරුවෝ අතිශය සාමාන්‍ය දරුවෝ. ඒගොල්ලෝ බුද්ධිමත්වෙන් අනිත් සියලු දේම අතිශය සාමාන්‍ය දරුවෝ. ඔව් ඉතාමත්ම වැදගත් කාරණයක්. අපි මේ පිළිබඳව වැඩිම අවධානයක් යොමු නොකරන තත්ත්වයක්. ඒ කියන්නේ කුඩා දරුවෙක් මේකට බිහි වුණාට පස්සේ මවට ඇතිවෙන වේදනාවත් එක්ක ඇතිවෙන විෂාදමය තත්ත්වය. වෛද්‍යතුමනි දැන් මේ ඡායාරූපයේ මොකක්ද පෙන්වන්නේ? මේ රුවන් අපි තවත් විශේෂඥ ඕරලන් මැක්සිලොෆේෂල් සර්ජරි එහෙම නැත්නම් මුහුණ හණු මුක සම්බන්ධ කරන තවත් විශේෂ ශල්‍ය කර්මයක් මේ තියෙන්නේ. ජෝ කරෙක්ෂන් එහෙම නැත්නම් ඕතෝග්නැටික් සර්ජරි කියලා කියන්නේ අපි කියන්නේ හණු වෙනස් කිරීම. හණු වෙනස් කිරීම ඔබ බැලුවොත් මේ ඡායාරූපයේ දැන් බලන්න මේ hina වෙන මේ බොහොම තරුණ දරුවා දිහා බලපුවාම අපිට පේනවා ඒගේ hinaව ඊට පස්සේ දත් ඉස්සරහට නිරලැවිලා ඊට පස්සේ විදුරුමස් විශාල ප්‍රමාණයක් පේනවා. එතකොට අපි කරන්නේ මේ වගේ රෝගීන් අපි ජොයින්ට් ක්ලිනික් එහෙම නැත්නම් අපි එකතු වෙච්ච සායනයකදී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් ඊට පස්සේ ඕතෝඩොන්ටිස්ට් එහෙම නැත්නම් විකලංග දන්ත වෛද්‍යවරුන් එකතු වෙලා සාකච්ඡා කරනවා. මේ ඊට පසුවද? ඔව් දැන් ඒගේ ශල්‍ය කර්මෙන් පසුව මේ තියෙන පෙනුම දැන් බලන්න ඔබ ඔය ඡායාරූපයේ සහ ඊළඟ ඡායාරූපේ බැලුවොත් එහෙම වෙනස වටහා ගන්න පුළුවන්. මේක ඉතාමත් සංකීර්ණ ශල්‍ය කර්මයක්. හැබැයි බොහොම ලේසියෙන් රජයේ රෝහලක කරගන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ රුවන් මේකේ පොරොත්තු ලේඛනය ඉතා දිගයි. ගොඩක් රජයේ රෝහල්වල. ඉතින් ඒක නිසා මුඛහා හනුක සායනවල. ඉතින් ඒ නිසා පොඩ්ඩක් කාලයක් ඉන්න වෙන. නමුත් හිටියට මේක නැහැ. මොකද මේ ශල්‍ය කර්ම ඉතාමත් වියදම් අධික ශල්‍ය කර්ම ඔබ පෞද්ගලික අංශෙන් කරගන්න ගියොත්. හොඳයි දැන් ඔබතුමන් අපිට පහසුකී වැඩසටහනකට අපි සාකච්ඡා කරා. දැන් OMF සර්ජන්ස්ලා ලංකාවේ 35ක් 40ක් විතර ඉන්නවා. ඒත් එක්කම අපේ රෝහල් පද්ධතිය තුළ ඒ අය ඒ සේවය ලබා දෙනවා. හැබැයි මේ කියන ශල්‍ය කර්ම සියල්ලක්ම ඒ රෝහල්වල සිදු කිරීමේ හැකියාව උන්ට තියෙනවා. ඔව් රුවන් අපිට තියෙනවා මේ ශල්‍ය කර්ම කරන්න පහසුකම් අපි හදාගෙන තියෙනවා. පහසුකම් අපිට සමහරවිට හම්බෙලා තියෙනවා. අපි ඒක පහසුකම් අරගෙන තියෙනවා. සමහර වෛද්‍යවරුන් තමන්ගේ උපකරණ දාගෙන එහෙම වැඩ කරන වෙලාවල් තියෙනවා. ශල්‍ය කර්ම කරන වෙලාවල් තියෙනවා. අපි කොහොම හරි මේක කරනවා. නමුත් අපිට තියෙන ප්‍රධාන ගැටලුව අර තවත් අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම තියෙනකොට මේ වගේ අර ඉලෙක්ටිව් නැත්නම් අපි ප්ලෑන් කරපු සැලසුම් සහගත ශල්‍ය කර්ම සමහර වෙලාවට අපිට පොඩ්ඩක් පස්සට දාන්න වෙනවා. මොකද අත්‍යවශ්‍ය සහ හදිසි ශල්‍ය කර්ම
මේ ඔක්කොම එකම තැනකින් සිද්ධ වෙන නිසා. හැබැයි යම්කිසි කාලයක් තුලදී මේක සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. වෛතුමනි දැන් අනිත් කාරණේ තමයි දැන් මෙවැනි වූ දැන් විදුලිත තොල සහ තල් කුඩා දරුවන්ගේ මේ වුණාම ඒ අයට මේ ශල්‍ය කර්මෙන් පසුව උන්ට යම්කිසි විදිහට භාෂා චිකිත්සණයේ ඒත් එක්කම මානසික සෞඛ්‍ය වර්ධනයේ ඒ දේවල් වලට යොමු කිරීමත් සිදු කරනවද? ඔව් අනිවාර්යයෙන්ම ස්පීච් තෙරපි නැත්නම් භාෂා චිකිත්සණය කියන්නේ අපි අනිවාර්යයෙන්ම දරුවෙක් යොමු කරනවා. ඔහුගේ භාෂාව කොහොමද මේ වචන ශබ්ද කරන්නේ ඒව ඔක්කොම ඇසෙස් කරලා ඒව රෙකෝඩ් කරලා අපිට ඒවල ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් අපි කියනවා වේල ෆරෙන්ජල් ඉන්සෆිෂියන්සි නැත්නම් VPI කියලා කියනවා තල්ලේ කොට වුණාම අපිට එතකොට සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ඒවටත් ප්‍රතිකාර කරනවා. ඒක මම අර කලින් කිව්වා වගේ මේ කුඩා දරුවන්ගේ කාලෙන් කාලෙට ඒ නිසි වයසේදී යන ප්‍රතිකාරයක්. අපි බිදුණු තොලෙන් පටන් ගත්තාම වයස අවුරුදු 17 දී විතර උන්ගේ බැලුවොත් එහෙම ඒ කුඩා දරුවෙගේ උන්ගේ නහයේ විකෘතිතාවයක් තියෙනවා. එතකොට රයිනෝප්ලාස්ටි එක නැත්තම් නහය හැදීමේ ශල්‍ය කර්මය තමයි අපි අවසාන ශල්‍ය කර්මය විදිහට මේ දරුවන්ගේ සිද්ධ කරන්නේ වයස අවුරුදු 17 දී 18 දී පමණ. හොඳයි දැන් මේ ඡායාරූප බලද්දි මට දැනුණු කාරණාවක් තමයි දැන් සමහරක් දේවල් ඔවුන් වයසට ගියාමත් ඉදිරිපත් වෙන්නට පුළුවන්. ඔබතුමන් කිව්වා අර ඔබතුමන් 20 ගානක කාන්තාවකට සිදු කළපු විදිහට. එතකොට ඒත් එක්කම අපි තම මුහු ප්‍රායද්දී ඊට එහා වයසට ගියත් අවශ්‍ය නම් මේ කියන ශල්‍ය කර්ම කිරීමේ හැකියාවක් තියෙනවා. ඔව් මේකට වයස බාධාවක් නෙමෙයි මුහුණ හා සම්බන්ධ ශල්‍ය කර්ම අපි පෙනුම හා සම්බන්ධ ශල්‍ය කර්ම කතා කරනවා නම් එතකොට අපි ගත්තොත් එහෙම දැන් විකෘතිතාවයක් නිසා ඇති වෙන තත්ත්වයක් වෙනස්. නමුත් අපි ගත්තොත් එහෙම ඕතුග්නතික් සර්ජරි එහෙම නැත්නම් අපි හණු සකස් කිරීමේ ශල්‍ය කර්මයට වයසින් බාධාවක් නැහැ රුවන්. අපිට අවුරුදු 50ක විතර රෝගිනුත් හම්බෙලා තියෙනවා. අවුරුදු ඉතාමත් ඉක්මනින් අපිට යොමු කරපු අවුරුදු 14 15 දරුවන් හම්බෙලා තිනවා. අපි ඒව කාලයක් ඇතුළත ඒක පරීක්ෂා කරලා අදාළ වයස සම්පූර්ණ වුනහම අපි ශල්‍ය කර්මය සම්පූර්ණ කරනවා. දැන් මේ තිකම අනිත් කාරණේ තමයි දැන් මේ අපි අද සාකච්ඡා කරන මේ දේ කුඩා දරුවන් සම්බන්ධයෙන් ගත්තම ඒ කුඩා දරුවන්ගේ මේ කරන සමහරක් ශල්‍ය කර්ම යම් කිසි පියවරවල් වලින් සිදු කිරීමට මේ අවශ්‍යතාවයක් තියෙනවා. සමහරක් වෙලාවට කුඩා කාලෙදී කරන්න ඕන ඒත් එක්කම අවුරුදු 13 14 දී සහ වැඩි වියටපත් වුනහම එවැනි අපි අහලා තියෙනවා එහෙම ශල්‍ය කර්ම පිළිබඳ. මොකද්ද ඒ කරන්නේ? ඇත්තටම කියනවා රුවන් ඒක වර්ධනය පිළිබඳ ප්‍රශ්නයක්. මම අර කලින් සඳහන් කළා වගේ දැන් උදාහරණයක් විදිහට විදලිත තොල සහ තල්ල දරුවන් ගත්තොත් එහෙම කතනය පටන් ගන්න කලින් දරුවාගේ අපි තල්ල බෙදුණු තල්ල සකසලා ඉන්න ඕනේ. කියන්නේ මාස 9 දී සහ මාස අවුරුදු 1 කමාර ඇතුළත තමයි දරුවාගේ කතා කරන්න පටන් ගන්න. එතකොට ඒ කාලය තුළද තල්ල හදපුවාම දරුවාගේ කතනය සාමාන්‍ය වෙනවා. එතකොට ඒ වගේ අපි ගියාම ඉස්සරහට එනකොට දරුවාගේ වචන ශබ්ද කරන වෙන විදිහ අඩු වෙනවා නම් අපි VPA එහෙම නැත්නම් වේල ෆරෙන්ජල් ඉන්සෆිෂියන්සි කරෙක් කරනවා. හදනවා ඒක. ඊට පස්සේ අපි ටිකක් ගියාම ජෝ කරෙක්ෂන් සර්ජරිස් කරනවා හණුවල වර්ධනය සම්පූර්ණ වුනහම. ඊට පස්සේ තමයි අවසාන වශයෙන් නහය සෑදීම් කරන්නේ. මේක දීර්ඝ කාලයක් යන ශල්‍ය කර්ම ප්‍රතිකාර ටිකක්. හැබැයි මේකේ අතරතුරේදී විකලාංග දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවය ඉතා අමිල සේවයක් සිද්ධ වෙනවා. මොකද ඔවුන් සහ අපි රෙස්ටරේටිව් කන්සල්ටන් නැත්නම් අපි දන්ත ප්‍රතිසංස්කරණ වෛද්‍යවරුන්ගේ වෙන සේවාව ඉතාමත් ඉහළයි. මොකද ඒගොල්ලොත් මේකට ඉතාමත් සක්‍රීය දායකත්වයක් තියෙනවා. මොකද මේක තනි පාලනයක් නෙමෙයි. ඒ කියන්නේ මේක බලාගෙන ගියහම කණ්ඩායමක් එකතු වෙලා කරන පැහැදිලිම රුවන්. මේක කණ්ඩායම් වැඩක්. හොඳයි. ඉතින් මේ කණ්ඩායම් වැඩේ අවසන් ප්‍රතිඵලය තමයි අපේ ඒ රෝගියාට අවශ්‍ය කරන ඒ සුවසහනය ළඟා කර දීම. හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ මීට අමතරව ඔබතුමන් සඳහන් කරා මේ සාකච්ඡාවේදී තවත් විශේෂිතව අවස්ථා තියෙනවා. අපි මේවා මේ සැලසුම් සහගතව කරන දේවල්. ඒත් එක්කම මේ අපේ දැන් ලංකාවේ තියෙනවනේ මේ වාහන අනතුරු. ඒ නිසා මූණවල් කඩාගෙන එනවා කියලා කියන්නේ. ඉතින් මොළයට වෙන හානි ඉතාමත්ම වැඩි. සමහරක් අර ජීවිත තර්ජනත් වෙනවා. ඉතින් මෙවැනි වූ අවස්ථාවලදී සමහරක් වෙලාවට මේවා කියලා දෙන්න බෑනේ මේ ශල්‍ය කරන මේ විදිහට කරන්න කියලා. ඒ රෝගියා අනුව තමයි ඒව තීරණය වෙන්නේ. දැන් මේ ඡායාරූපයෙන් ඇත්තම කියනනම් රුවන් මූණ හා සම්බන්ධ වෙන හදිසි අනතුරු. මූණ හා බෙල්ල හා සම්බන්ධ වෙන හදිසි අනතුරු කියන්නේ වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි අපි කියනවා මේ රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩෙන්ට් නැත්නම් වාහන අනතුරු. අනික් කාරණේ තමයි ක්‍රීඩා සම්බන්ධ කටයුතු වලදී. ඊට අනික් කාරණේ තමයි පුද්ගල ආරවුල් මත. ඉතින් අපි ගත්තොත් එහෙම ප්‍රදේශින් ප්‍රදේශයට ඒක වෙනස්. දැන් අපි කොළඹ ගත්තොත් එහෙම මම සේවය කරන ප්‍රදේශය ගත්තොත් කළුතර පුද්ගල ආරවුල් සහ වාහන අනතුරු ඉතාමත් වැඩි. මේකින් අතිශය කනගාටුදායක කාරණේ රුවන් මේ වාහන අනතුරු වලින් බහුතරයක් පිරිස බීමත්‍රිය දුරන්.
එතකොට ඔවුන් එක්කෝ ගිහිලා උන් හැප්පිලා උන්ට වෙලා තියෙන හානිය වැඩි. එහෙම නැත්නම් තව පාර යන අහිංසක මිනිස්සෙක් හප්පගලා හෝ යට කරලා ඉතින් මේ මිනිසුන්ට වෙන හානිය වැඩි. ඉතින් මේක තමයි ඇත්තටම අධ්‍යාපනය දෙන්න ඕන අපි ජනතාවට මෙහෙම වෙන්න හේතුව සහ ඔවුන්ට කොච්චර ප්‍රමාණයක් සල්ලියක් නැත්නම් මේ මේ බදු මුදල් කොච්චර වියදම් කරනවද මේ වගේ විශාල ශල්‍ය කර්ම ගත්තාම කියලා. දැන් ඉතිකම මේ ජීවිත හානිය ගත්තාමත් වෛද්‍යතුමනේ දවසකට දිනකට 6 දිනක් 8 දිනක් ප්‍රමාණයක් ලංකාවේ මාර්ග අනතුරු නිසාවට මිය යනවා. ඔව්. 6 දිනක් 8 දිනක් මිය යනරුවන් ඊට පස්සේ ඉතුරු පිරිසට වියදම් කරන ප්‍රමාණය සහ ඔවුන්ගේ දීර්ඝ කාලීන තියෙන සෞඛ්‍ය ගැටලු අපි දන්නවා සමහර පුද්ගලයන්ව දිගු කාලීන ආබාධ. ඔවුන් ජීවිතේ මිය යනතුරුම එදින් නැගිට ගන්න බැරි තත්ත්ව අපි දැකලා තියෙනවා. මොලේ ආශ්‍රිත ඉතාමත් ප්‍රශ්නකාරී තත්ත්වයන් නැතිලා තියෙනවා. ඉතින් ඒ වගේ පවුලක් ගත්තොත් ඒකට කොතරම් කොයි තරම් ආර්ථික වශයෙන් ගැටලුවක් වෙනවද? ඒ වගේ විශාල ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන් ඒ වගේ කාරණාවලදී. ඉතින් ඇත්තටම මේ ඒක නිසා තමයි අර නිසි අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ මේ වගේ කාරණාවලදී. ඉතින් මම අර පෙන්වුවා අර කලින් පෙන්වුවේ ඒ පුද්ගල ආරවුල මත ඇති වෙච්ච තත්ත්වයකදී සිදුන කඩුවකින් සිදුන කැපීමක් යටහනුවත් කපලා තියෙන්නේ යටහනුවත් දෙකට වෙන් වෙන්නම කැපිලා දැන් මේ තියෙන්නේ අපි ප්‍රතිකාරයෙන් පසුව ඒ පුද්ගලයාගේ තත්වය. ඉතින් බලන්නකෝ දැන් මේ ඔගොල්ලෝ සඳු සරුවල් ඇතුව කරගත්තා වගේ නෙමෙයි මේවට කරන්න තියෙන ප්‍රතිකාරකම වල ඉතාමත් මා අපහසුයි. ඒත් එක්කම ජීවිතේ තර්ජනයක් තියෙනවා විශාල මුදලක් වැය වෙනවා. ඊට වඩා ගැටලු ඇති කරගන්න නැතුව බොහොම සෞඛ්‍යයෙන් සමාදානෙන් මේ ලැබිලා තියෙන පරිසරයේ අපි ජීවත් වුණා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. අනිත් එක දැන් ඔයවැනි තත්ත්වයන් වලදී ඔවුන් ආබාධයේ සමහරක් කෙනෙක්ගේ කටහඬ නැතුව යන්නට පුළුවන් නේද? ඔව්. සමහරක් කෙනෙකුට ඒ ඇහැක් නැති වෙන්නට පුළුවන්. ඔව්. ඒවා ඉතාමත් බරපතලයි. පැහැදිලිවම මේ වලදී අධික විකෘතිතා ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රුවන් සඳහන් කළා වගේම ඇස් නැති වෙන ලෙඩුව අපි දැකලා තියෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ හනුහා ආශ්‍රිත වෙච්ච ප්‍රශ්න නිසා උන්ට අදී විකෘතිතත් මේ තරුණ දරුවෝ අපි දැකලා තියෙනවා එහෙම විකෘතිතත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ වගේ අයට අර හනු මම කලින් සඳහන් කරා කලින් පෙන්වන වගේ හනු සකස් කිරීමේ ශල්‍ය කර්ම කරලා තියෙනවා. ඉතින් අපි දිගට මේවා කරගෙන යනවා. ඉතින් මේ වගේ මම විශේෂ කාරණයක් ද සඳහන් කරන්න රුවන් සමහරවිට මේ වගේ රෝගින් නිසා පිළිකා ලෙඩක් අපි ගත්තොත් එහෙම සමහරවිට ඒ වගේ ලෙඩුමත් අපිට ලේඛනයේ පස්සට දාලා මේ වගේ ලෙඩුන් ඔපරේෂන් කරන්න වුණාම ඒක හරි කනගාටුදායක තත්ත්වයක්. මොකද පිළිකා ලෙඩට සතියක් කියන්නේ ලොකු කාලයක් වෙන්න ඉඩ තියෙනවා සමහර අවස්ථාවලදී. ඔවුතුන් කිව්ව පොරොත්තු ලේඛනයකුත් තියෙනවා කියලා. ඉතින් ඒ නිසාවට අපි දැන් මේ හරියට කිව්වොත් නෙමෙයි විහිං කරගන්න දේවල් පොට්ටක් අඩු කරගත්තා නම් අපට මේ සෝභා ධර්මයෙන් ඇති වෙන දේවල් වලට වැඩි අවධානය යොමු කරන්නට පුළුවන්. වෛතුමනි දැන් අපි නාගොඩ ශික්ෂණ රෝහල ගත්තාම උතුමන් සහ කාර්ය මණ්ඩලයේ විශාල සේවයක් කරනවා. ඒ විශාල ප්‍රමාණයක් ජනතාවකට සේවයක් කරනවා. දැන් එතනදී හඳුනගත්ත දේවල් කොයි වගේද? ඒත් එක්කම කණ්ඩායම් හැංගීමේත් එක්කම අපේ හෙද නිලධාරීන් ඉන්නෝ. ඉතින් ඔය ශල්‍ය කර්මයක් කරනවායි කියලා කියන්නේ අපි මේ ඔපරේෂන් තියටර් එකට ගිහිල්ලා ශල්‍ය කර්මයක් කරනවා කියන කෙනෙකුට හිතෙන්න පුළුවන් බොහොම මේ පොඩි වැඩක් නේ. ඉතින් ඕක පැය දෙකක් තුනක් කියලා. නමුත් ඒ සඳහා වෙන අපි හිතමු මේ මිනිස් කී දෙනෙක් එකතු වෙන්නට ඕනද? කොයි වගේ කළමනාකරණයක් තියෙන්න ඕනද? අන්න ඒ පිළිබඳව පොඩ්ඩක් අපට දැනුවත් කරන්න මේකේ බරපතල තත්ත්වය පිළිබඳව. ඔව් ඇත්තටම කියනවා නම් හොඳ ප්‍රශ්නයක් රුවන්. මම කියනවනේ මේක මේ මගේ තනි උත්සාහයක් නෙමෙයි ප්‍රයත්නයක් නෙමෙයි. මේක මගේ යටතේ සේවය කරන මගේ සහෝදර වෛද්‍යවරුන් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඇනස්තරී නැත්නම් සිහි නැති කිරීම සම්බන්ධව ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් ඊට පස්සේ අපේ නර්සිං ස්ටාෆ් එක මයිනර් ස්ටාෆ් එක මේ සියලු දෙනාගෙම ඒකාකාර කැපවීමේ ප්‍රතිඵලයක් තමයි. මොකද මම ගිහිල්ලා ඔපරේෂනේ ලෑස්ති වෙනකොට මම සමහරවිට මගේ රෝගියා වඳුරගෙන ඒක සම්බන්ධ ප්‍රතිකාර ටික මම ලියලා කරන එක විතරයි. ඒතුරු සියලුම දේවල් වෙන්නේ සමහරවිට මගේ සහෝදර වෛද්‍යවරු වතින්. ඉතින් ඒක සම්බන්ධයෙන් ගත්තාම ඒක ටීම් එකක්. ඒක ටීම් වර්ක් එකක්. එහෙම නැතුව අපිට කවදාවත් මේකේ පැවැත්මක් නැහැ වෛද්‍ය ශාස්ත්‍රයේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ඒ සියලු දෙනා නොහිටින්න අපිට පැවැත්මක් නැහැ. ඒත් එකම අර හදිසි අවස්ථාවලදී හිතන්නකො රෑ එකයිද දෙකද කියලා නෑ තුනද හතරද කියලා නෑ. ඒ අවස්ථාවේදී එවැනි වූ ශල්‍ය කර්මයක් කරන්නොත් ඔය සියලු දෙනාම එතනට එන්නට ඕන. ඔව් මේ සියලු දෙනාම එතනට එන්න ඕන. සමහරවිට මේ කුඩා දරුවන් සිටින ගෙවල් වල ඒ වගේ වෛද්‍යවරු ඒ ඔක්කොම දාලා එනවා. දැන් මගේ ඔන් කෝල් කරන වෛද්‍යවරු ඊට පස්සේ අනිත් සියලු දෙනාම දැන් ඔබට කලින් පෙන්නපු අර කැපුම් තුවාලය රෑ අපි ඒක සූචක කළ නැත්නම් මහලා ඉවර වෙනකොට වෙලාව ඒක පටන් ගන්න රෑ 1:14 තමයි. ඉතින් ඒක බොහොම උදාහරණයක් විදිහට මම මේ කියන්නේ.
ඉතින් අපි මේ වගේ දේවල් අහක බලාගෙන ඉන්න බෑ අපිට පහෝදාට දාන්න බෑ ඒක තමයි ඒ නිසා තමයි වෛද්‍යවරුන්ට විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට ඔවුන්ගේ නිගමනයේ ඒ අවස්ථාවෙම දෙන නිසා තමයි ඔවුන්ගේ එවැනි ඌ එතකොට අපි කිව්වොත් එවැනි ඌ තලයක තියෙන පඩි ලබන්නේ ඒත් එක්ක මේ කැපවීම ඒ සියලු දේම ඒ නිසාවට ඉතින් ඔබත් තේරුම් ගන්නට අවශ්‍යයි වෛද්‍යවරයෙක් ළඟට යන්නේක සුදුසුයි නමුත් අපි සමහරක් දේවල් තියෙනවා අපේ හැදියා අපි කරන දේවල් අපි පරිස්සම් වුණොත් මේ ඒ ඇයටත් ඒක කරන යම්කිසි සහනයක්. හොඳයි වෛද්‍යමින් දැන් මේ මේව පුනරුත්ථාපනය කරන්න ඕන සමහරක් වෙලාවට දීර්ඝ කාලීනව මේ අබල දුබලතා නිසාවට ඒ වගේ දේවල් වලට වෙනත් තැනකට යොමු කරනවද එහෙමත් නැත්නම් අපි ගත්තම නාගරික ශික්ෂණ රෝහලේ එවැනි පහසුකම් තියෙනවද? නාගරික ශික්ෂණ රෝහලේ මම දැනුවත් එහෙම නැහැ. අපි ඒක සමහර රාගම තියෙනවා එහෙම රීහැබිලිටේෂන් සෙන්ටර්ස්. නාගරික ශික්ෂණ රෝහලෙත් මම හිතන්නේ ඒක ඉතාමත් ඉක්මනින් ඒක පටන් ගනී කියලා මම හිතනවා. අපි ඒ වගේ තත්ත්වයන් වලට තමයි ඉතින් මොන්නේ සමහරලාට ලෙඩුන් ගෙදර තියාගෙනමත් ඒ වගේ රීහැබිලිටේෂන් කරනවා. නමුත් ඒක මගේ විශේෂ පතේට ගොඩක් වෙලට අදාළ නැති කාරණා. නමුත් ඒක මම හිතන්නේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ සියලුම කාර්ය මණ්ඩලය යොහුසුළු ඒ වගේ කාරණා සම්බන්ධයෙන් මේ අදාළ තැන් වලට යොමු කිරීම කරනවා. හොඳයි. කුඩා දරුවන්ගේ විදුලිත තොල සහ තල්ල පිළිබඳව ඒත් එක්කම වැඩිහිටි අයගේ විකෘතිතාවන් පිළිබඳව තමයි අපි කතා බහ කරේ. අවසන් වශයෙන් අපේ මේ ත්‍රිවිෂන් නාලිකාව නරඹන අපේ හිතවතුන්ට අද දෙන්නට පුළුවන් පණිවිඩය මම කැමති දැනගන්න. ඔව් රුවන් මම කතා කරපු මාතෘකාව ඔස්සේ මම මේකේ අවසානයක් දෙන්නම්. එකක් තමයි විදුලිතොල සහ තල්ල දරුවන් කියන්නේ අතිශය සාමාන්‍ය දරුවන් විකෘතිතාවයක් නිසා උපදින ඒ දරුවන්ව 100%ක් හෝ ඒ ආසන්නයට අපිට යථාතත්ත්වයටපත් කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙන්නේ ඉවසීම. ඉවසීම සහ දෙමාපියන්ගේ කැපවීම ඒ වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ඒ අනිත් කාර්ය මණ්ඩල කැප වෙලා බලන් ඉන්නවා. දෙවැනි කාරණේ මේ හා සම්බන්ධ අපිට ශල්‍ය කර්මය අත්‍යවශ්‍යයෙන් කළ යුතු රෝගීන් සිටියේදී මේ වගේ රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් නැත්නම් මේ වගේ හදිසි අනතුරු නිසා සිදුවන දේවල් වළක්ව ගන්න පුළුවන් නිසි අධ්‍යාපනයෙන්. ඒ නිසා මම හිතන්නේ නිසි අධ්‍යාපනයක් ලැබීම බීමත් රීදුරන් කෙරෙහි මම හිතන්නේ බොහොම තද නීති ඇති කිරීම වගේ දේවල් වලින් මේ වගේ තත්ත්වයන් බොහොම ලේසියෙන් වළක්වා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ස්පෝට් ඉන්ජරිස් සාමාන්‍යයෙන් වළක්වා ගන්න උපකරණ ඒ ආරක්ෂිත උපකරණ නිපදවලා තියෙනවා. මම හිතන්නේ ඒවත් පාවිච්චියට උනන්දු කිරීම ඉතා වැදගත් වෙනවා. හොඳයි. මුඛ හනුක සහ මුහුණ ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නඳුන් ධම්මික වෛද්‍යමනි බොහොමත්ම ස්තුතියි. අපි කාලය වැය කරලා අපව දැනුවත් කරා, අටක් ජාතියක් දැනුවත් කරා. ඉතින් තවත් දවසක අපි ඔබ තුමන්ට ආරාධනා කිරීමට සැදී පැහැදී සිටිනවා. මේ පිළිබඳවත් තවත් වෙනත් රෝග තත්ත්වයන් පිළිබඳව අපව දැනුවත් කරන්න ඔබටත් බොහොමත්ම ස්තුතියි. ත්‍රිවිෂන් නාටකාල නැනුවට තවත් දවසක මේ නිමු වැඩසටහනකින් අපි ඔබ හමුවට එනවා. ඒතෙක් ඔබට සුවබර නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අදට සමු අරගන්නවා. අයිබෝ.